salon enjoying their 20th anniversary. So they have decided to do something really special. So here we are after the amazing show, which is choreographed by Gihan Dassanayake. So it was always a really pleasure to work with Gihan and also his beautiful models. So I really enjoyed the day and we had really fun and some exciting moments. So here I am after the party, after the show. So I enjoyed this event really well. Thank you. සැලොන් ශයිනිගේ අධිපති මල්මියාකිගේ 20 වසරක අධ්‍යක්ෂ සමුදායක් එකතු කරගෙන අද දවසේදී ලොකු ෂෝ එකක් අධිකවස්ට් අන්තිමේ පැවැත්වුවා. කැන්ඩිල් රයිස්ලා වගේ බලන්න පහත රට වෙස්ටර්න්. එතකොට ඒත් එක ෆැෂන් ෂෝ එකකුත් දෙමින් අපි හැමෝටම කරපුවත් දෙකීමත් ලස්සනට ප්‍රෝග්‍රෑම් සිද්ධ කරගන්න සතුටුයි. අද වෙනස් විදිහේ ෂෝ එකක් වුණේ ලංකාව ඇතුලේ විදිහේ ෂෝ එකක් තවත් කැෂුවල් එකක් වෙන්න පුළුවන්. සහ මට වැදගත් පොයින්ට් එක තමයි මගේ පළවෙනි කලෙක්ෂන් එක මේකත් එක්ක රිලීස් වුණා මයිරුගේ හෙයා ස්ටයිල් මේ පැකේජ් එක. යාමර රිකවස් කරා සෙග්මන්ට් එක කරන්න කියලා. ඉතින් මම කොරියෝග්‍රාෆර් වලට අමතරව මේ සෙග්මන්ට් එක බාරගත්තා. ඉතින් ඒක මම සාර්ථක කරගන්න පුළුවන් වගේ මම හිතනවා. ඉතින් කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට අනිත් එක තමයි මගේ විෂින් ෂෝ එක ලංකාවේ. අවුරුදු හතරක් ඇතුළත සීරු ගමන කාපු මේ ඉතිහාසයක් තියෙනවා. ඒකත් එක්ක 20 වෙනි කඩේම කරනවා. ඉතින් ඒකත් එක්ක හැපි ඉගෙන ඒකත් එක්ක අපි හිතනවා ඉස්සරහටත් තවත් මේ විදිහේ හොඳ සෝස් වලින් ඉස්සරහට ලංකාවට දෙයක් කරනවා. සහ මං අලුතෙන් මගේ බ්‍රෑන්ඩ් එක පටන් ගන්නවා ගිහන් දසනායකේ බ්‍රෑන්ඩ් එකේ. ඒ දේවලුත් මේකෙදි හයිලයිට් වුණා මයිමගේ හෑන් මේකප් එක. ස්පෙෂලි මයිමගේ මයිරු ගැන දෙයක් කියන්න ඕනේ. මයිරුගේ හෑන් මේකප් කියන්නේ එයා ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ලින්ක් වෙලා ඉන්න කෙනෙක්. එයා ගොඩක් වෙලාවට පැරිස් කියන්නේ යුරෝප් එක්ක ලොකු සම්බන්ධතා පවත්වනවා. මේකත් එක්ක එයා ගොඩක් වෙලාවට මමත් එක්ක කතා කරද්දී මට දැනෙනවා මෙයාට ෆැෂන් සම්බන්ධ හොඳ අත්දැකීමක් තියෙනවා කියලා. ඇත්තටම මයිරු මායි අතව සමහරවිට ගස්සනත් ඇති වෙනවා. මොකද අපි දෙන්න සමහර දේවල් වලදී නීට් එක ක්ලීන් එක උපරිම බලන්න ට්‍රයි කරනවා. ඉතින් ඒක ඇතුලේ ගොඩක් වෙලාවට මම හිතනවා හොඳ අවුට් එකක් එළියට එනවා කියලා. මම හිතනවා සාමාන්‍යයෙන් කොළඹට විතරක් සීමා වෙලා තියෙන ෆැෂන් ෂෝ ලංකාවේ හැම පැත්තෙම යන්න ඕනේ. හැම මිනිස්සෙම ලස්සනට අඳින්න ඕනේ. ඉතින් අපි ඉස්සර ඉඳන්ම මගේ මතයක් තියෙන මිනිස්සෙක් ලස්සනට අඳින්න ඕනේ තමන්ට නෙමෙයි. අපි ඉදිරියට එන කෙනා වෙනුවෙන් තමයි අපි ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඒ කන්සෙප්ට් එක කොළඹට විතරක් අදාළ නැහැ. රටේ හැමෝම ලස්සනට ඉන්න එක තමයි වැදගත්. ෆැෂන් ඉන්ඩස්ට්‍රියක් කියලා වෙන් කරන්න ඕනේ හැමෝම ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඒ කන්සෙප්ට් එක ඇත්තට මේ වගේ ගමට මේ නගරේ නැතුව ගමට මේ වගේ දේවල් එන එක ඉතින් මේක ලොකු ටර්නින් පොයින්ට් එකක් කියලා හිතන්න පුළුවන් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මම හිතනවා ඉස්සරහට තවත් මේ මයිරිව ෆලෝ කරන බියුටිෂියන්ලා හෙයාන් මේකප් පාටිස්ලා ඊළඟ ගත්තාම තවත් මේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ සහ ආධුනිකයෝ ෆැෂන් ෂෝ එකක් හරි බ්‍රයිඩල් ෂෝ එකක් කරද්දී ඒකේ ගුණාත්මක භාවය ගැන මීටත් වඩා සැලකිලිමත් වෙයි, මීටත් වඩා හොඳයක් වෙයි කියලා. Thank you.
එහෙමයි මය වීමයි ගොඩ කාලයක් තිස්සේ යාළුවෝ අපි එක ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ. ඉතින් මයරි ඇත්තටම දැන් අවුරුදු 20ක්. ඇත්තටම මයරි කියලා කියන්නේ අපේ අවුරුදු ගානක සම්බන්ධතාවයක් පවත්වන මාත් එක්ක බොහොම ළඟින් ඇසුරු කරන මිතුරියක් කියලා කිව්වොත් නිවැරදියි. මොකද ජාතික වෙන්ම ජාත්‍යන්තර තලයේ තරඟ වලට සහභාගී වෙන දක්ෂ රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් ශිල්පිනියක් කියලා විශේෂයෙන්ම කියන්න ඕන. මේ මගේ අවුරුදු 20 සම්පූර්ණ වෙන දවස. ඉතින් මම විශේෂයෙන්ම මගේ එදා අවුරුදු 20 30 ඉඳලම එන මගේ සේවාදායකයන්ත් එක්ක කරගෙන මම මේ අවස්ථාව මගේ ජීවිතේල වටිනාම අවස්ථාවක් කරගන්න උත්සාහ ගත්තා. ඉතින් පහුගිය කාලෙත් එක බැලුවා මම අදින්න තැනක හරි සතුටුයි. මේ වගේ දෙයක් කරන්න මට හීන ඉතින් අපි හැමෝටම තියෙනවනේ. අපි හීන ගොඩ ගහගෙන එකතු කරගෙන දැන් මේ අද මගේ ඒ හීනේ හැබෑ කරගන්න දවසක්. මට හරිම සතුටුයි. ආලබුණු කමෙන්ට්ස් වල හැමෝම කියන්නේ මේක ජාත්‍යන්තර මට්ටමේ මේ ෂෝ එකක් කියලා. ඉතින් මේ අවුරුදු 20ක එක්ස්පීරියන්ස් එක. ඒ වගේම මම ජාත්‍යන්තරයෙන් ලබාගත්ත දැනුම සහ එක්ස්පීරියන්ස්. ඉතින් ඒ ඔක්කොම එකතු කරගෙන තමයි අද මේ මේ අවස්ථාව මට ගොඩක් සාර්ථක කරගන්න පුළුවන් වුණේ. ඉතින් හරිම සතුටුයි හැමෝම මට සහයෝගය දැක්වුවා. මගේ යාළුවෝ, මගේ දෙමව්පිය, මගේ හස්බන්ඩ් මේ ඔක්කොම. දැන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ගිහන්ව. ඉතින් ගිහන්ගේ තමයි මගේ පිටිපස්සෙන් ඉඳගෙන හැමදේම මේ කරලා ලොකු සපෝට් එකක් දුන්නා. මේ ඒ වගේම මගේ ස්ටාෆ් එක මම හැමෝම මතක් කරන වෙලාවේ හරි මගේ යාළුවෝ හැමෝම උදව් කරපු හැමෝම හරිම ලස්සන මම මේ ෂෝ එක ගියා. මට හොඳ කමෙන්ට්ස් තියෙනවා. ඉතින් මම දන්නවා මට මේ හොඳ සාර්ථකත්වයක් මේකෙනුත් ලැබුණා මම සාර්ථකයි කියලා මමත් විශ්වාස කරනවා. ඉතින් ඉස්සරහටත් මගේ සේවාදායකයන් වෙනුවෙන් හැමෝම හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.